නීරෝගීමත් දවසක් වේවා ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා නිරයිස් YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ඉදුණු කෙසෙල් වලින් රසම රස ස්වීට් එකක් හදාගන්න විදිහ. තේ වෙලාවට ඉක්මනට ලේසියෙන් හදාගන්න පුළුවන්. ඉතින් මේ බලන්නකො හොඳ රස පාටට තියෙනවා. තේ කඩයක් කරන කෙනෙකුට උනත් මේක හදලා තියාගන්න පුළුවන්. සතියක් වගේ කාලයක් කල් තියාගන්න පුළුවන්. ඒ විදිහට තමයි මම හදන්නේ. ඉතින් වීඩියෝ එක ඔක්කොම බලන්න. मैंने मे वगे होंदट मेदुनु केसल गेट देखाक मंग अरगन तीयना वालाट मे वगे गोडा के दिन कम बलांगिन नतु केसल गन्ना पुलुवां मम दान केसल गेट देखेम पोत्त अयिन करला मे वगे बॉल එකකට දාගන්නවා ඉතින් කෙසෙල් ටික ටිකක් පොඩි කරගන්න ඕනේ ඒකට ගෑරුප්පුවක් තිබ්බහම හොඳටම ඇති මම දැන් මේ විදිහට ගෑරුප්පෙන් කෙසෙල් ටික ඔක්කොම හොඳට පොඩි කර ගන්නවා. මේකට මම දැන් හාල් පිටි මේස ඇඳි 8ක් දා ගන්නවා. ඉතින් ඔයාලට ඕනම જાතියක හාල් පිටි ගන්න පුළුවන්. මේක බෙදපු හාල් පිටි එක නෙවෙයි නිකන් ඔයාලට ගන්න පුළුවන්. ඊළඟට මම ඉරිඟු පිටි වලින් මෙස හැඳි දෙකක් දාගන්නවා කෝන් ෆ්ලා කියලා. ඔයාලට මේක කඩෙන් මිලදී ගන්න පුළුවන්. ඉතින් ගෙනල්ලා ගෙදර තියාගත්තොත් එහෙම හැම වෙලාවම මේ වගේ ස්වීට් වර්ග හදනකොට ඔයාලට අනිවාර්යෙන්ම ඕන වෙනවා. ලුණු චූට්ටක් ඉහනවා. ලුණු චුට්ටක් ඉහලා මම මේ පිටි ටික හැන්දෙන් කලවම් කරනවා. ඊළඟට අපිට පොල් කිරි ඕන වෙනවා. පොල් කිරි අඬු කෝප්පෙන් දෙකක් තමයි මම දාගන්නේ. පොල් කිරි මිලිලීටර් වලින් නම් 500ක් වගේ වෙනවා. ඉතින් ඊට පස්සේ මේ ටික හොඳට දිය කර ගන්න ඕනේ කැට නැති වෙනකන් දිය කර ගන්න ඕනේ. ඒ ටික දිය කරලා පැත්තකින් තියනවා. ඊළඟට මම ස්වීට් එක සෙට් වෙන්න දාගන්න මේ වගේ තැටියක් අරන් තියනවා. ඒකට පොල් තෙල් බිඳුවක් දාලා පොල් තෙල් බිඳුව ගා ගන්නවා තැටේ හැමතැනම. කරද මුංගු නැත්තම් එනසාල් කියන්නේ ඒ වගේන් හතරක් අරගෙන බ්ලෙන්ඩර් එකේ පොඩි කොටසට දාලා මේ විදිහට කොටලා ගත්තා. මේක තේ හැන්දකින් එකක් වගේ ප්‍රමාණයක්. මෙතන මම ආමන්ඩ් ඇට කීපයක් කපලා තමයි අරගෙන තියෙන්නේ. මගේ ළඟ කජු ඉවර වෙලා නිසා තමයි මම ආමන්ඩ් ගත්තේ. ඉතින් ඔයාලා ළඟ තියෙනවා නම් කජු මැද 3-4ක් පොඩි කෑලි වලට කපලා අරගන්න. මීළඟට මම කැරමල් එක හදාගන්න යන්නේ. ලිපේ ගින්දර සාමාන්‍ය අඩු ගින්දරේ තියෙන්නේ. සීනි කෝප්ප එකක් අරගෙන තිනවා. අඩු කෝප්පෙන් එකක් තමයි අරගෙන තින්නේ. ඉතින් ඒකෙන් සීනි කෝප්ප කාලක් විතර මම මේ pan එකට දාගන්නවා. මේ බලන්න මම ඉතුරු කරගන්න සීනි ප්‍රමාණය. කැරමල් එක ටිකක් තද පාටට අපේ ස්වීට් එකට දාගන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම මේ සීනි කෝප්ප කාලා ඔයාලා දාගන්න ඕනේ. දාගන්න සීනි ප්‍රමාණය මේස හැඳි 2-3ක් වුණොත් එහෙම හොඳ තද පාටට ඔයාලට ස්වීට් එක ගන්න බැරි වෙනවා. සීනි ටික මේ විදිහට ටිකක් තුනී කළා. ඉතින් මේ බලන්න මේ තියෙන විනාඩි 4කට විතර පස්සේ පාට මාරු වෙගෙන එනවා. ඉතින් මේක එක දිගටම ලිපේ තියාගන්න ඕනේ. සැරෙන් සැරේ මේ විදිහට pan එක උඩට අරගෙන පොඩ්ඩක් කරකවලා තියන්න. මේ වෙලාවේදී ඔයාලා නටන උණු වතුර කෝප භාගයක් ලෑස්ති කරගන්න. මේ තියෙන විනාඩි 8කට විතර පස්සේ පාට හොඳට මාරු වෙලා හරි ලස්සන පාටක් ඇවිල්ලා තියෙනවා. গোল্ডන් කලර් එකට නෙවෙයි අපි මේ කැරමල් එක ගන්නෙ ටිකක් තද පාටට ගන්න ඕනේ. මම දැන් මේකට ලෑස්ති කරගත්ත නටන උණු වතුර කෝප භාගය එකතු කරනවා. එකතු කරලා මේ කැරමල් ටික ටිකක් ගල් වෙනවා වගේ වෙනවා. එතකොට ඒක මේ උණු වතුර එකේ දිය කරන්න ඕනේ. ඉක්මනට දිය වෙනවා. ඔක්කොම ටික දිය වුණාට පස්සේ ඉතුරු අයින් කරපු සීනි ටික මේකට දාලා දිය කරගන්න ඕනේ. ගොඩක් අය අමතක කරන තැනක් තමයි මෙතන කැරමල් එක හදාගෙන උණු වතුර දාලා දිය කරගත්තට පස්සේ ඉතුරු සීන් ටික දාන්න අමතක කරලා මට ගොඩක් අය කමෙන්ට් කරලා තියෙනවා. ඉතින් ඔයාලා මතක් කරලා මේ ඉතුරු සීන් ටික දාලා දිය කරගන්න. සීනි ටික දැම්මට පස්සේ මේකේ පොඩ්ඩක් වතුර ගතිය වැඩි වෙනවා. ඉතින් මම විනාඩි 3ක් විතර මේක පොඩ්ඩක් හැඳිවගා තියාගන්නවා මේ පැණි ටික ටිකක් උකු වෙනකන්. මෙන්න මේ ප්‍රමාණයට උකුවට පැණි ටික එනකොට මම පොඩි කරගත්තු කෙසෙල් ටික එකතු කරගන්නවා. එකතු කරලත් මේක විනාඩි 5ක් 6ක් ලිපේ තියාගන්න ඕනේ. කෙසෙල් ටික මේ පැණි එකේ හොඳට තැම්බෙන්න ඕනේ. स्वीट එක නරක වෙන්නේ නැතුව තියාගන්න නම් මේ විදිහට අනිවාර්යයෙන්ම කරන්න. මේ තියෙන විනාඩි 2-3කට පස්සේ ඔයාලට පේනවා ඉතින් මේකේ වතුර ගතිය ටිකක් වැඩි වෙලා තියෙනවා කෙසෙල් එකතු කරාට පස්සේ. දැන් ඔයාලට පේනවා ඉතින් මේ තියෙන විනාඩි 5-6කට පස්සේ මේකේ තියෙන වතුර ගතිය ගොඩාක් අඩු වෙලා තියෙනවා. ඉතින් මේ වෙලාවේදී මම හාල් පිටි මිශ්‍රණය එකතු කරනවා. එකතු කරලා මේක එක දිගටම හැඳිකකා තියාගන්න. ගින්දර ටිකක් වැඩි කරන්න. ගින්දර සාමාන්‍ය ප්‍රමාණයේ තියාගන්න. බය නැතුව හැඳිකකා තියාගන්න. අඩියට අල්ලන්නේ නැහැ. ගින්දර ගොඩාක් වැඩි කරගත්තොත් නම් අඩියට අල්ලනවා. ඉතින් ඔයාලට මේක මේ නන් ස්ටික් එකකම හදන්න ඕනේ නැහැ. ලංකාවේ කැවුම් එහෙම වෙන සාමාන්‍ය තාච්චියක උනත් හදන්න පුළුවන්. ලී හැන්දකින් හැඳි ගන්නත් පුළුවන්. විනාඩි 3-4ක් යනකොට මේකේ තියෙන වතුර ගතිය සම්පූර්ණ අඩු වෙලා මෙන්න මේ වගේ වෙනවා. ඉතින් මේ ස්ටෙප්ස් ටික ඔයාලා අනිවාර්යයෙන්ම හොඳටම බලා ගන්න. ලේසියෙන්ම කියලා දෙනවා වගේ නෙවෙයි. මේක ඔයාලා බාගෙට බාගත්තොත් එහෙම ලිප්පෙන් ඊළඟට මේක සෙට් වෙන්නේ නැහැ. කෑලි කපන්න බෑ, ඇලෙනවා. ඒ වගේම ස්විට් එක අමුරහ වෙන්නත් පුළුවන්, ඉක්මනින් නරක වෙන්නත් පුළුවන්. ඔයාලා මේක ඉක්මනට හැදුවොත් එහෙම. ඉතින් මේ බලන්න මේ ප්‍රමාණයට වතුර හොඳටම හිඳිලා තියෙන්නේ. දැන් මේක තලපයක් වගේ නිකන් එකට ඇලිලා තියෙන්නේ. ඒ වෙලාවේදී මම කපාගත්තු ආමන්ඩ් ටික එකතු කර ගන්නවා. දැන් මේකට පොල් තෙල් ටික එකතු කර හොඳට හැඳි ගන්න ඕනේ. පොල් තෙල් එනකොට කෙනෙකුට මාගරින් හෝ බටර් එකතු කරගන්න පුළුවන්. මම මේ විදිහට පොල් තෙල් මේස හැඳ එකතු කර තමයි මේක හැඳි ගාගන්නේ. පොල් තෙල් මේස හැඳි 4ක් විතර මම මේකට දාගත්තා. මේ වෙලාව වෙනකොට මම ගින්දර පොඩ්ඩක් අඩු කරලා තියෙන්නේ. ඉතින් අඩු ගින්දරේ මේක ටිකක් හැඳිගා ගන්න ඕනේ. විනාඩි 5-10ක් තියාගන්නකොට ඔයාලට මෙන්න මේ පාටට ගන්න පුළුවන්. ඒ වගේම මේක ගොඩාක් රස පාටයි ඔයාලට පේනවනේ. ඒ කියන්නේ හැඳිගගා ඔයාලා විනාඩි 10ක් විතර එක දිගටම තියාගන්න. එතකොට මේකේ පාට මේ වගේ තද පාට වෙලා ඔයාලට ගන්න පුළුවන්. මේ ප්‍රමාණයට ආවට පස්සේ මම මේක තැටියට දාලා ඉක්මනටම තුනී කරගන්නවා. මෙන්න මේ ප්‍රමාණයට තමයි මම තුනී කරගත්තේ. ඔයාලට මේක තව ටිකක් තුනී කරගන්න පුළුවන් ඕනේ නම්. මම ටිකක් උසට තමයි හදාගත්තේ. ඉතින් මේක දැන් විනාඩි 10ක් 15ක් එළිය තියලා තිබ්බහම නිකම්ම සෙට් වෙනවා. ෆ්‍රිජ් වල දාන්න කිසිම උමනාවක් වෙන්නේ නැහැ. අනිත් එක ඔයාලා කල් තියාගන්නකොට මේක ෆ්‍රිජ් එකේ තියාගන්න ඕනෙත් නැහැ. එළියෙම තියාගන්න පුළුවන්. විනාඩි 15කට විතර පස්සේ තමයි මම මේ කෑලි වලට කපා ගන්න. ඉතින් ඔයාලට කැමති ප්‍රමාණයේ කෑලි වලට කපා ගන්න පුළුවන්. තේ කඩයක් පොඩි කෑම කඩයක් කරන කෙනෙකුටත් මේ වගේ දෙයක් ලේසියෙන්ම හදලා තේ බොණ්ඩේ ණයට දෙන්න පුළුවන්. ඉතින් මේක අමුතුම රසක්. කෙසෙල් එකතු කරලා හරිම රසයි. කෑම කඩයක් කරන කෙනෙක් අනිවාර්යයෙන්ම රසට කෑම හදනවා වගේම පිරිසිදුවට ඒ කෑම තියන්නත් ඕනේ. මැස්සෝ අහන්න නැතුව ඒ වගේම ඔයාලා ගන්න භාජන හොඳට හොදලා ඒ දෙන දේ පිරිසිදුව දුන්නොත් එහෙම ගොඩාක් අය ඔයාගේ කෑම ගන්න එනවා. ඒක මම අත්දැකීමෙන් දන්නවා. සමහර වෙලාවට ලංකාවට ගිහින් කඩේකට ගියාම ඒ කඩවල තියෙන කෑම කන්න හිතෙන්නේ නැහැ. ඒ තරම්ම අපිරිසිදු තැන් තියෙනවා. ඉතින් එහෙම නැතුව හරි පිරිසිදුවට දෙන්න. ඉතින් මේ බාන මම ඔයාලට එකක් දැන් කඩලා පෙන්නන්නම්. හරිම රසට තියෙනවා. මං හිතන්නේ කඩෙන් මේ කෑල්ලක් ගන්න ගියොත් දැන් එකක් රුපියල් 100ක්වත් වෙනවා. ඉතින් මේක මං ගොඩක් ලොකු කෑලි වලට ගොඩක් උසට තමයි හදාගත්තේ. ඔයාලට මේකෙන් තව පොඩි කෑලි කපා ගන්න පුළුවන්. කෑලි 10ක් විතර කපා ගන්න පුළුවන්. ඔන්න ඔයාලට තේ වේලාවට කන්න ගන්න හොඳ රසට ස්වීට් එකක් හදා ගන්න විදිහ මම කියලා දුන්නා. ඉතින් හදලා බලන්න. හදලා බැලුවොත් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. වීඩියෝ එක ඔයාගේ යාළුවොත් එක්කත් ෂෙයා කරන්න. බබාලට එහෙම හදලා දෙන්න යාලා ගොඩාක් ආස වෙනවා මේකට. ඉතින් තවත් වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාටත් ඔයාගේ පවුලේ හැමෝටම දීර්ඝායුෂ වේවා. නිදුක් නිරෝගී දවසක් වේවා කියලා හැමෝම ආදරෙන් පිළිගන්නවා නිරායස YouTube channel එකට. අද ඔන්න ඔයාලට ගෙනාවා රසම රස පොල් කේක් එකක වීඩියෝ එකක්. ඉතින් මම හිතනවා මේකට නම් ඔයාලා හැමෝම කැමති වෙයි. ඒ තරම්ම රසයි. ඉතින් වෙනදා වගේම කියනවා තාමත් නිරායස YouTube channel එක ඔයාලා subscribe කරලා නැත්නම් නිරායස YouTube channel එක subscribe කරලා හැපැති තියෙන bell icon එකත් click කරලා තියාගන්න. මේ වගේ අලුත් අලුත් වීඩියෝ දාපු ගමන්ම එතකොට ඔයාලට බලන්න පුළුවන්. මේ දවස්වල බිස්කට් ගොඩක් මිල නිසා සමහර අය පුරුදු වෙලා ඉන්නවා මේ වගේ දේවල් හදලා ගෙදර තියාගන්න. ඉතින් මේ වගේ දේවල් හදාගත්තාම සතියක් විතර ගෙදර තියාගන්නත් පුළුවන්. මොකද මම මේක කල් තියාගන්න හදාගන්න විදිහත් ඔයාලට කියලා දෙන්නම්. මේ බලන්න මේක ඔයාලට පේනවා ඇති රසම රස පාටයි නේද? අමුද්‍රව්‍ය ටික ගන්න විදිහ බලමු. අමුද්‍රව්‍ය ටික හරියටම ගන්න කේක් එක හරියටම රසට ඔයාලට හරි ගානට පදමට ගන්න පුළුවන්. එතකොට පොල් කෝප්ප දෙකක් මන් දා ගන්නවා. ඔයාලා කෙනෙකුට අඬු කෝප්පෙන් උනත් ගන්න පුළුවන් නැත්නම් මෙෂරින් කප් එකෙන් ගන්න පුළුවන්. බලන්න පොල් කෝප්ප දෙක මෙතන ග්‍රෑම් 195යි එන්නේ. පොල් ටික පැත්තකින් තියලා මම දැන් දා ගන්නවා පාන් පිටි කෝප්ප 1/2ක්. බලන්න පාන් පිටි කෝප්ප 1/2 මණිනකොට ග්‍රෑම් 263යි එන්නේ. පාන් පිටි ටික පැත්තකින් තියනවා. ඊළඟට මම ඔයාලට කියලා දෙන්න හදන්නේ සීනි ටික ගන්න කොහොමද කියලා. බලන්න මෙතන මම සීනි කෝප්ප 1යි කාලක් ගන්නවා. ඒ කියන්නේ මෙෂරින් කප් එකෙන් 1යි කාලක්. එතකොට අඬු කෝප්ප වලිනුත් කෙනෙකුට 1යි කාලක් ගන්න පුළුවන්. මොකද මෙෂරින් කප් එක සහ අඬු කෝප්ප කියන්නේ මේ වගේ ප්‍රමාණය සමානයි. සීනි ග්‍රෑම් 319ක් තියෙනවා ඔයාලට පේනවා ඇති. වතුර කෝප්ප එකක් ඕන වෙනවා. කාට හරි මිලිලීටර් වලින් ගන්න ඕන නම් මෙතන මිලිලීටර් 250ක් තියෙනවා. බේකින් පවුඩර් ඕන වෙනවා. ඒ වගේම අපිට වැනිලා ටිකක් ඕන වෙනවා. මේ වැනිලා නැති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට කරදු මුංගු ටිකක් උඩු කරලා ඒක දාගන්න පුළුවන්. කරද මුංගු දාගන්න කෙනෙක් ඉන්නවා නම් කරද මුංගු වල මැද තියෙන ඇට ටික අයින් කරලා තලලා වෙනම දාගන්න. පොත්ත ගන්න එපා. පොල් කිරිත් මිලිලීටර් 250ක් ඕන වෙනවා. ඔයාලා උකු පොල් කිරි ගන්න. ලුණු අවශ්‍ය පමණට ඕන වෙනවා. ඒ වගේම තමයි මෙතනදී අපිට එක බිත්තරයක් ඕන වෙනවා. බිත්තර දාන්න නැතුවත් මේක හදන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අකමැති කෙනෙක් ඉන්නවා නම් බිත්තරේ එකතු කරගන්න නැතුව හදා ගන්න පුළුවන්. ඒ වගේම ভেජිටේරියන් අයට පුළුවන් බිත්තරේ එකතු කරගන්න නැතුව හදා ගන්න. මම මෙතන මුද්‍රප්පලම් වලින් කෝප්ප කාලක් අරන් තියෙනවා. ඒ කියන්නේ මේස හැඳි 3ක් විතර. කෙනෙකුට මුද්‍රප්පලම් නැත්නම් ඒකත් එකතු කරගන්න නැතුව හදා ගන්න පුළුවන්. බඩේරිඟු පිටි වලින් තේ හැන්දක් එකතු කරලා ඊට පස්සේ මම මුද්‍රප්පලම් ටික දවට ගන්නවා. මෙන්න මේ විදිහට ඒ ටික හොඳට කලවම් කරලා පැත්තකින් තිබ්බා. තව අපට ඕන වෙන තේ හැඳි භාගයක් බේකින් සෝඩා. ඒ කියන්නේ ආප සෝඩා. බේකින් පවුඩර් එකයි සෝඩා එකයි දෙකම ඕන වෙනවා. මම දානකොට ඔයාලට ප්‍රමාණය ගැන හරියටම කියන්නම්. ඒ වගේම තමයි description box එකේ මම මේ හැමදේම පැහැදිලිව ලියනවා. බලා ගන්න කෙනෙකුට බලා ගන්නත් පුළුවන්. ඉතින් මේ පොල් කේක් එක මම අද හකුරුවත් පැණිවත් එකතු කරගන්න නැතුව හදන්නේ. අපි සීනි ටිකක් කැරමල් කරගන්න තමයි මේ හදන්නේ. මේ වගේ භාජනයක් මම ලිපේ තියනවා. බලන්න ගින්දර ඔයාලා දකින්න ඇති ගොඩක් අඩු ගින්දරේ තමයි තිබ්බේ. ඒකට මම අර අයින් කරගත්ත සීනි එකෙන්ම මේස හැඳි 3ක් දාගන්නවා. තව විශේෂ දෙයක් ඔයාලට කියන්න ඕනේ. මේ කැරමල් එක හදන්න පටන් ගන්න කලින් ඔයාලා උණු වතුර කෝපයක් ලෑස්ති කරගෙන තියාගන්න. මොකද මෙතනදී අපි කැරමල් එක හදලා ඉවර වෙලා උණු වතුර හොයන්න ගියොත් එහෙම කැරමල් එක පිච්චිලා යනවා. ඒ වගේම තමයි කැරමල් එකක් හදනකොට ඒක හැඳි ගන්න එපා. හැමුණොත් එහෙම සමහර වෙලාවට සීනි ටික කැට වෙලා යනවා. මේ විදිහටම තියෙන්න දෙන්න. මේ බලන්න මෙන්න මේ වගේ මම පොඩ්ඩක් මේ වළඳ එළියට අරගෙන කරකවනවා විතරයි කරන්නේ. මේ බලන්නකෝ කැරමල් එක දැන් හොඳට පාට වෙලා තියෙන්නේ. මේකෙන් තමයි අපේ පොල් කේක් එක ලස්සන පාටක් එන්නේ. ඉතින් මම මේ වෙලාවේදී උණු වතුර කෝප්ප කාලක් එකතු කරනවා. ඒ කියන්නේ උණු වතුර වලින් මේස හැඳි 4ක් වගේ තමයි එකතු කරගන්නේ. ඊට පස්සේ මම මේක හොඳට හැඳෙන් හැඳි ගන්නවා. බලන්න අර කරුණේ සීනි ටික ඔක්කොම හොඳට දිය වෙනවා මේ උණු වතුරේ. ඔන්න මේ වෙලාවේදී මතක් කරලම අර ඉතුරු සීනි ටික එකතු කරලා දිය කරන්න ඕනේ. ඉතින් සමහර අය කියනවා අක්කේ මට ඉතුරු සීනි ටික එකතු කරන්න අමතක වෙලා තමයි කෑම එක හදලා තියෙන්නේ කියලා. එහෙමනම් කරන්න එපා. දැන් ඔයාලට මතකනේ අපි වතුර මිලිලීටර් 250ක් අයින් කරගත්තා. අන්න ඒක ගෙනල්ලා මේකට එකතු කරලා මේ ටික හොඳට දිය කරන්න ඕනේ. දිය කරාට පස්සේ මේ ටික නටනකන් ලිපේ තියා ගන්න ඕනේ. මේ වෙලාවේදී ඔයාලට ගින්දර ටිකක් වැඩි කරන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති මෙතන සීන් ටික හොඳටම දිය වෙලා තියෙනවා. ඒ වගේම පැණි ටික නටන්න අරගෙන තියෙනවා. මේ වෙලාවේදී මම පොල් ටික එකතු කරගන්නවා. පොල් ටික එකතු කරාට පස්සේ ආයෙත් ගින්දර පොඩ්ඩක් අඩු කරන්න. ගොඩාක් අඩු කරන්න එපා කැරමල් එක හැදුවා වගේ. ඊට පස්සේ මේක අඩු ගින්දරේ විනාඩි 5ක් විතර හොඳට පොල් ටික තැම්බෙන්න දෙන්න. එතකොට ඔයාලට මේ කේක් එක දවස් 10ක් විතර වුණත් තියාගෙන කන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති මෙතන මේකේ තිබ්බ වතුර ප්‍රමාණයත් හොඳටම අඩු වෙලා පොල් ටික හොඳට තැඹිලා තියෙනවා. ඒ තාමත් යන්තම් මේකේ දිය ගතියක් තියෙනවා. මේ පොල් ටික හොඳටම වේලන්නේ නැතුව වතුර පොඩ්ඩක් ඉතුරු වෙන්න තමයි අපි ගන්න ඕනේ. මේක ලිපේ විනාඩි 5ක් විතර නිවෙන්න ඇරලා ඊට පස්සේ මම මේ බෝල් එකට එකතු කරගන්නවා. බෝල් එකට එකතු කරගත්තට මේක හොඳටම නිවෙන්න තියලා තියන්න ඕනේ. මේ පැණි පොල් ටික නිවෙන්න විනාඩි 15ක් විතර යනවා. ඉතින් ඒ අතරතුර අනිත් දේවල් ටික සූදානම් කරගන්න හැටි මම ඔයාලට කියලා දෙන්නම්. මේ තියෙන රයිස් කුකර් එකේ භාජනේ ඒකට මම බේකින් পেපර් දෙකක් කපලා අරගෙන තියෙනවා යට අඩියටම දාන්න. තව පොඩි තීරු දෙකක් කපලා අරගෙන තියෙනවා වටේට දාන්න. බේකින් পেපර් නැති කෙනෙකුට රයිස් කුකර් භාජනේ අඩියේ ඔයිල් ටිකක් ගාලා ඒ කියන්නේ පොල් තෙල් ටිකක් ගාලා ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ බලන්නකෝ මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඉතින් ඊළඟට රයිස් කුකර් භාජනේ පියනේ මොනවා හරි සිදුරු තියෙනවා නම් අපි ඒවා වහ ගන්න ඕනේ. මේ බලන්න මගේ රයිස් කුකර් භාජනේ පැත්තෙන් සිදුරු 3ක් තියෙනවා. ඒකට මම මේ භාජනේ පියනට ෆොයිල් পেපර් එකක් දාලා වහ ගන්නවා. ඔයාලට මේ සිදුරු 3ට පොඩි කඩදාසි කෑල්ලක් ඔබලා වුණත් මේ සිදුරු වහ ගන්න පුළුවන්. ඉතින් මේ හැමදේම සරලව පැහැදිලි කරලා ඔයාලට මෙච්චර කියවන එක මට උනත් ටිකක් අමාරු වැඩක්. ඒ වුණාට මම ඒක කරන්නේ ඔයාලට මේ කෑම එක හරියටම වර්ධින්න නැතුව හදාගන්න. ඉතින් සමහර අය මට දොස් කියනවා කියවනවා වැඩි කියලා. සමහර විට ඒ අය මේ කෑම එක හදන්න දන්නවා ඇති. ඒ වුණාට අලුතෙන්ම පුරුදු වෙන කෙනෙකුට මම මේ කියන දේවල් ගොඩාක් වැදගත් වෙනවා ඇති කියලා හිතනවා. දැන් මගේ පැණි පොල් එක හොඳටම නිවිලා තියෙන්නේ. මේ වගේ අනන්න පුළුවන් ටිකක් ලොකු භාජනයකට මම ඒක මාරු කරගන්නවා. ඊළඟට පාන් පිටි ටික හලා ගන්න යන්නේ. පාන් පිටි ටික මේ විදිහට හලන්න කලින් අපි බේකින් පවුඩර් සහ බේකින් සෝඩා මේ පිටේ කොටට දා ගන්න ඕනේ. බේකින් පවුඩර් තේ හැඳි එකමාරක් දා ගන්නවා. බේකින් සෝඩා තේ හැඳි කාලකට වඩා චුට්ටක් වැඩියෙන් තමයි දාගන්නේ. දැන් මම මේ විදිහට පිටි ටික හලාගෙන ඉවරයි. ඊළඟට මම මේක පොඩ්ඩක් පැත්තකට කරලා බිත්තරේ හොඳට ගහගන්න යන්නේ. මෙන්න මේ විදිහට ටිකක් පෙනෙනකම් බිත්තරේ මම ගහගන්නවා. ඉතින් කෙනෙකුට බිත්තරේ එකතු කරගන්න නැත්නම් ඒක එකතු කරගන්න ඕනේ නැහැ කියලා මම කලින් සඳහන් කරා. ඊට පස්සේ මම දැන් අර පිටි එකයි පැණි පොල් ටිකයි අරගෙන මේ ටික මම හොඳට කලවම් කරගන්නවා. දැන් මම මේ විදිහට බිත්තර සාරු ටිකත් එකතු කරගන්නවා. ඊළඟට මේක හොඳට කලවම් කරනවා. මේ වෙලාවේදී මම ලුණු තේ හැඳි කාලක් එකතු කරගන්නවා. ඉතින් කවුරු හරි අඩුවෙන් ලුණු කන කෙනෙක් නම් ඔයාලට පුළුවන් මීටත් වඩා අඩුවෙන් ලුණු එකතු කරගන්න. ඊළඟට පොල් කිරි ටික එකතු කරන්න ඕනේ. පොල් කිරි ටික 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 දාලා තමයි කලවම් කරගන්න ඕනේ. මේ බලන්නකෝ මෙන්න මේ වගේ උකු ගතියක් තමයි තියෙන්න ඕනේ. මම මේ වෙලාවේදී වැනිලා ටික එකතු කරගන්නවා. වැනිලා තේ හැඳි එකක් වගේ තමයි එකතු කරගන්නේ. ඉතින් මම ඔයාලට කලින් කිව්වා කවුරු හරි කරත මුංගු එකතු කරගන්නවා නම් කරත මුංගු යට තලලා එකතු කරගන්න කියලා. මේ වෙලාවේදී මම මුදුරා පලන් ටිකත් එකතු කරලා ඒකත් හොඳට කලවම් කරගන්නවා. දැන් මම මේ මිශ්‍රණය රයිස් කුකර් භාජනයට දා ගන්නවා. දාලා මේක පොඩ්ඩක් මේසේ ගහලා තට්ටු කරනවා. ඊට පස්සේ මම මේක ලිපේ තමයි බේක් කරගන්න යන්නේ. वाला काट हरी मेक राइस कुकर के में बेक करगा नोना एक हाथ कराना पुलवांग राइस कुकर का ऑन करला राइस कुकर का ऑफ වෙන හැම වෙලාවෙම राइस कुकर का ऑन කරන්න ඒත් පැය කමාරක් විතර යාවි ඔයාලට ඉතින් මම මේ විදිහට තමයි මුලින්ම මම ගින්දර මේ විදිහට අටු ගින්දරේ තමයි තියාගන්නේ ඊළඟට මම තැටියක් මේ වගේ තියාගන්නවා මේ තියෙන්නේ මගේ රොටි එහෙම පුච්චන තැටිය ඒක උඩින් තමයි මම මේ රයිස් කුකර් භාජනේ තියන්නේ එහෙම නැති වුණොත් එහෙම කේක් එකේ අඩිය පිච්චෙනවා ඉතින් ඔයාලට මේ වගේ තැටියක් ඕනේ නැහැ මොකක් හරි තව non stick භාජනයක් උඩින් මේ රයිස් කුකර් භාජනේ තියලා ඔයාලට කේක් එක බේක් කරගන්න පුළුවන් මේ බලන්න මම දැන් මේක පියනෙන් වහනවා මේක හරියටම පැය එකමාරක් විතර අනිවාර්යෙන්ම ඕනේ වෙනවා මොකද අපි කේක් එක බේක් කරගන්නේ ගොඩාක් අඩු ගින්දරේ අනිත් එක තමයි පොල් තියනවා ඉතින් ඒකයි අනිත් එක මගේ කේක් එක ගොඩක් උසයි ඔයාලා ළඟ රයිස් කුකර් භාජනේ ටිකක් ලොකු එකක් තියෙනවා නම් ඔයාලට මේ ප්‍රමාණය දාලා ටිකක් පෙතලි වෙන්න මේ මිශ්‍රණය ඔයාලයි භාජනයට දාගත්තොත් එහෙම ඔයාලට පැයකින් විතර මේක ඉක්මනටම බේක් කරගන්න පුළුවන්. ඒ වගේම කෙනෙකුට මේක oven එකේ බේක් කරනවා නම් සෙල්සියසක 180ට දාලා ඔයාලට මේක බේක් කරගන්න පුළුවන්. ඉතින් oven එකේ කේක් එකක් බේක් කරනකොට ඔයාලා දන්නවනේ සෙල්සියසක 180ට දාලා ඊට පස්සේ විනාඩි 10ක් preheat කරපු oven එකට තමයි අපි කේක් එක දාන්න ඕනේ. මේ බලන්න මම දැන් කේක් එක බේක් කරගෙන ඉවරයි. රයිස් කුකර් භාජනයෙන් කේක් එක ගලවන්න කලින් කේක් එක හොඳටම නිවෙන්න තියෙන්න ඕනේ. නිවුනේ නැත්නම් එහෙම කේක් එක ගලවනකොට කේක් එක කැඩෙන්න පුළුවන්. ඒ නිසා හොඳටම නිවුනට පස්සේ කේක් එක ගලවන්න. මේ බලන්න මම දැන් මේ විදිහට කේක් එක ගලව ගන්නවා. ඉතින් මම ඔයාලට මේක අනිත් පැත්ත හරවලාත් පෙන්නන්නම්. මේ බලන්න අඩිය මුකුත් වෙලා නැහැ. බේකින් পেපර් දෙකක් දැම්මට පස්සේ ඔයාලට අඩියත් පිච්චෙන්නේ නැතුව ගන්න පුළුවන්. ඉතින් අපි බලමු කෑල්ලක් කපලා කොහොමද හරිම රස පාටයි නේද? ඉතින් ඉන්න මම ඔයාලට කෑල්ලක් කඩලා පෙන්නන්නම්. මේ කේක් එක හරිම රසයි මම උදේම කෑල්ලක් කෑවා තේ එකක් බිව්වා මේකෙන් කෑල්ලක් කාලා ඉතින් ගොඩක් කන්න බෑ මේක පැණි රසයි ඒ වගේම පොල් තියෙනවා පොඩි කෑල්ලක් කාලා බිස්කට් නැතුව තේ බොන්න කියාපු කේක් එක මේක අද වීඩියෝ එකත් ඔයාලට ගොඩාක් වැදගත් වෙන්න ඇති ඉතින් ඔයාලට පුළුවන් හදලා බලුවොත් මට කමෙන්ට් කරන්න ඒ වගේම ඔයාගේ යාළුවොත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරන්න පුළුවන් තවත් කෙනෙකුට Facebook තියෙනවා නම් ඔයාලගේ Facebook එකේ මගේ මේ වීඩියෝ එක ෂෙයා කරන්න පුළුවන්. ඉතින් තවත් වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාටත් ඔයාගේ පවුලේ හැමෝටම දීර්ඝායුෂ වේවා.